Sir. සනස මේ තාටිකක් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න අපි දැන් සතිපට්ඨාන සනස මුල මුල් මුල් කොටසි පුරුදු කරගෙන එද්දී අකින් අපි ඉරියාපත ඉවසේ ආනාපාන සතිය එහෙම පුරුදු කරන්නේ දැන් මේ උදාහරණයක් වශයෙන් සනස ඉරියාපතේ පුරුදු කරද්දී ඔබ වහන්සේ ඒ කාලේ අපිට කියලා දුන්නා අපි දැන් ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනව නෙවෙයි ඇවිදින ඇවිදින කියන ක්‍රියාවලිය අපි සිහිය පවත්වනවා ඒක එහෙම මේ අර සිහිය පවත්වනවා එහෙම අර සිහියෙන් ඇවිදින්න උත්සාහ කරනවා නෙවෙයි ඇවිදින කියන ක්‍රියාවලිය සිහිය පවත්වනවා දැන් කරනවා කියන එක. එතකොට නීවරණ කියනවා ඒ කාලෙත් සම්මස අපිට දැන් ඒ කරන අවදීදිත් නීවරණ එනවා නමුත් අපිට ඒක අරමුණක් හැටියට නීවරණ කියන එකේ සිහිය පිටවන්න අපි උත්සාහ කරේ නැහැ මොකද අපේ වෙන අරමුණක් නිසා ඉරියාපත හෝ සම්පජන්‍ය හෝ වගේ නිසා දැන් ධම්මානුපස්සනාවට එනකොට සම්මස්ස දැන් අපි නීවරණයන් කියන කර්මුණක් කරගෙන මේක සිහි පවත්තන කන්න තියෙන නීවරණම කියන කර්මුණක් කළානේ එතකොට සම්මස්ස එතනදිත් නීවරණ කියන එක දැන් ඒකත් දැන් අපි තමු තිනමිද්දේ කියලා තිනමිද්දේ කියන එක අපි අර දැන් මේ තිනමිද්දේයි කියලා හඳුනා ගැනීමක් දැසම්ස එතකොට දැන් මට නිදිමතක් ආවා කියන එකට වැඩිය තින මිද්දයයි කියලා දැන් ඉති තින මිද්දන් කියලා අර වගේ කතාවක් තියෙනවා නේද? ඒතර මේ තින මිද්දයයි කියන එතකොට ඒක ඥානයක් එක දැන් පජානාති වුණත් ඒක ඥානයක් එක්කම වැඩි විකද්ද සන්නස ඒක එක්තරා මේ සතිපට්ඨානෙන් දැන් කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාවනුපස්සේ ධම්මානුපස්සනාවට එනකොට ඒක ඥානයකුත් මුල් කරන් යන ස්වභාවයක් වගේද සන්නස තියෙන්නේ. තව ටිකක් ඒ ටික පැහැදිලි කරලා දෙන්න සන්නස. මොනේ ප්‍රශ්නේ? මා විශ්වාස කරනවා අපි මුලින් හිතාගෙන කරනවා පස්සේ කෙරෙන දේ දකින්නවා. මං හිතන්නේ මේ අර හිතාගෙන කරනවා කියන එකෙන් නිදහස් වෙච්ච කෙරෙන දේ දකින්නවා කියන ඥානය ඇති වෙච්ච වෙලාවක වෙන තමයි. ඒකයි අර මම මුලිකවම කියන්න උත්සාහ කළේ මට තේරෙන හැටියට. ඔය කියන කායනුපස්සන ආදී කොට ඇති පිළිච්ච ඒ අමතහන් ටික ගැන තමන්ට මතුවෙන හැටියට ඔක්කොම කරන්නට වන කියනවා නෙවෙයි මම මේ. නමුත් ඒ මතුවෙන දේවල් වලදී ඒ දේ සිහියේ මාත්‍රයට සති මාත්‍රාව කියන ප්‍රමාණයට විතරක් පවත්වා ගන්න පුළුවන් කියලා කියන්නේ ඒක අපි උපදාන කරගන්නේ නැහැ කියන එකනේ. සතියට පැමිණියාම කියලා කියන්නේ ඇත්තටම උපදානය ඇති කරගත්තා කියන එකද? මොකද සතියේ පැමිණි කල්හි අපි අනාගතේත් නැහැ අතීතේත් නැහැ මේ වර්තමාන මොහොත තුළ මිසක. අසන කතාවක ඉංග්‍රීසියෙන් තිබුණ මොකට කතාවක තිබෙන්නේ ඒක? ආ දැන් මතක් වුණා. Yesterday is history, tomorrow is mystery, but today is a gift. That's why it's called present. ඉතින් ඒ වගේ මේ වර්තමාන මොහොත අපිට ඇත්තටම අර කියන උපාදානයන්ගෙන් නිදහස් වෙච්ච අවස්ථාවකට අරගෙන එනවා. හැබැයි කායනුපස්සනාව ආදී කොටස් සිදු කරගෙන යනකොට අපිට හම්බ වුණා නීවරණ වගේ වැලක් තිබ්බා. අපි කාමයට යට වුණා, නින්දට යට වුණා, අමනාපයට තරහට යට වුණා, හිත විසිරුණා, සැක ඇති වුණා. ඒ දේවල් ඇති වුණේ අර තවත් කාරණාවක් එක්ක වගේ හරියට ආනාපානයත් එක්ක, ශරීරයත් එක්ක, වේදනාවත් එක්ක සිතවිල්ලත් එක් අනේ ආදී කොට ඇති අපිට එහෙම බවක් තිබුණා. වෙනත් දෙයක් එක්ක සම්බන්ධ වෙච්ච බවක් තිබ්බා. හැබැයි දැන් අවස්ථාව තියෙනවා ඒ වෙනත් දේවල් කියන ටික බැහැර කරලා හුදෙක් කාම ඡන්දය කියන එක හඳුනා ගන්නට, හුදෙක් ව්‍යාපාදය කියන එක හඳුනා ගන්නට, හුදෙක් තීන මිද්‍යය කියන එක හඳුනා ගන්නට, හුදෙක් උද්දච්ච කුක්කුච්චය කියන එක හඳුනා ගන්නට, හුදෙක් විචිකිච්ඡාව කියන එක හඳුනා ගන්නට. ඊට කලින් අපි හඳුනා ගත නැතුව නෙවෙයි, වැරදිත් නැහැ. එතකොට මේ අපි යන්නේ අර නැවත 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 අර රවුමක් වගේ, මෙරිග රවුම් එක වගේ තමයි. භාවනාව තුළදී අපිව ආපස්සට ගිහිල්ලා මුලට වැටෙනවා. අපි ආපස්සට ගිහිල්ලා මුලට වැටෙනවා මේ ගමන හරියට කරගෙන යනකොට. මොකද
ඒ අවස්ථාවේදී තමයි එහෙම වුණාම තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ මේ භාවනාව තුළ සතිපට්ඨානය වැඩීම තුළ මොකක්ද තියෙන සුවිශේෂ ලක්ෂණ කියලා. ඊට කලින් අපේ හිතේ තැන්පත්කම හින්දා අපිට අල්ලගන්න පුළුවන්කම තිබ්බේ ඔය කියන කාරණා දෙකක් එකට වගේ. කායානුපස්සනාව තුළ තියෙන ඉරියව්ව එක ගෑවිච්ච දෙයක් තමයි කිට්ටු කර ගන්න පුළුවන්කම තිබ්බේ. නමුත් දැන් අපිට අවස්ථාව තියෙනවා ඊට වඩා ඒ දේවල් සිහියක සීමාවට තියලා ඒ හැම එකක්ම සති මාත්‍රාවකට විතරක් සීමා සහිත කරවලා අපිට හැකියාවක් තියෙනවා පුළුවන්කමක් තියෙනවා හිතට ඍජුව බලන්න අවස්ථාව අරන් දෙන්න. නීවරණය කියලා කියන්නේ මොකක්ද කියලා ඒකෙත් එතකොට ඇත්තටම අපිට ඔහොම කරන්න බැරි වුණා නම් එහෙම අපි නීවරණය කියන එක ගැන හරියට හඳුනා නොගන්නවා වෙන්න පුළුවන්. නමුත් දැන් අපිට පුළුවන්කම තියෙනවා ඒ නීවරණය ඇතිවීම දකින්න, පැවතීම දකින්න, නැතිවීම දකින්න. සුවිශේෂම කාරණේ තමයි නැති වුණාට පස්සේ තියෙන්නේ මොකද්ද කියන එක දකින්න. ඕක කරන්න බෑ අර කියන කායනුපස්සනාව කියන දෙයට අපි සම්බන්ධ වෙලා හිටපු කාලය තුළදී. හෝ අපේ හිත කායනුපස්සනාව තුළ තිබිච්ච මොනවා හරි අරමුණකට යනවා නම් ඒ දේ අල්ලා ගන්නවා නම් ඒ දේටත් මනාප වෙනවා නම් ඒ දේට රුචි කරනවා නම් එහෙනම් මේ දේ අල්ලගන්න අපිට බෑ. මේ දේ තේරුම් ගන්න අපිට බෑ. ඇත්තටම දැන් අපිට අවස්ථාවක් හම්බ වෙනවා ඒ දේවල් වලින් නිදහස් වෙච්ච අර තවත් හරි ලස්සන තැනකට එන්න. ඔයත් දැකලා ඇති අර වතුර ඇතුලේ පිහිනනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ අත් දෙක මෙහෙම ළඟට දාලා මෙහෙම දුරස් කරනවා. අත් දෙක ළඟට දාලා දුරස් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක් අපිට භවනාවේදී හම්බ වෙනවා. අපි එක්තරා තැනකට කිට්ටු කරනවා. ඒ කිට්ටු කරලා ඒක විශාල කරගෙන තේරුම් ගන්න පටන් ගන්නවා වගේ අවස්ථාවක් දැන් අපිට හම්බ වෙනවා මේ වගේ තත්යකට එනකොට. ඊට කලින් අපි භවනාව තුළදී මේ කියන නීවරණයන් හඳුනා ගන්න අපිට එක්තරා සීමාවක් තිබුණා, වටපිටාවක් තිබ්බා. හැබැයි දැන් වෙනකොට ඒ සීමාවෙන් තවත් ඔබට කියපු බවක් තියෙනවා. එතකොට මේ ඇත්තම කියනවා නම් අපි තාමත් තේරුම් ගන්න එක්තරා විදිහට ගියොත් එහෙම කායනපස්සනාව තියෙන මොකක් හරි දෙයක් ගැන වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. අපි මේ තීරුම් ගැනීම තමයි නැවත 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 වරගෙන. එතකොට අපි හිතන්න පුළුවන් එහෙම නැත්තම් ඇත්තම කියනවා නම් හරි මං කායනපස්සනාවේ අහවල් ටික කරලා ඉවරයි. ආයේ ඒක ඕන නෑ. වේදනානුපස්සනාවේ අහවල් ටික කරලා ඉවරයි. ආයේ ඒක ඕන නෑ. චිත්තානුපස්සනාවේ ඉවරයි. ආයේ ඒක ඕන නෑ. දැන් මේක විතරයි කරන්න තියෙන්නේ කියලා අපිට එහෙම හිතෙන්න පුළුවන්. ඇත්තටම ඒක පුස්සක්. ඒකේ යහපත් භාවයක් නම් නැහැ. ඊට වඩා මේක තුළ තියෙන යහපත් භාවය වෙන්නේ මොකක්ද? යහපත් ක්‍රමේ වෙන්නේ මොකක්ද? අපි නැවත නැවත මේ කටයුතු ආය ආය ක්‍රියාත්මක කරන්නට යනකොට ඔන්න අපිට අහුවෙන්න පටන් ගන්නවා භාවනා මාර්ගය තුළ, මේ භාවනා ගමන තුළ අපි නීවරණය කියන එක හම්බ වෙන ස්තරයන් මොනවද කියලා. එතකොට ඒ ස්තරයන් එක බලනකොට අපිට හම්බ වෙන ස්තරයන් හරි වෙනස් තත්ත්ව තියෙන්න පුළුවන්. එතරා ප්‍රමාණයක තියෙන නීවරණයක් හඳුනාගත්තට පස්සේ නැවතත් එවන් වූ නීවරණයක් ම එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා වෙනස් වටපිටාවක් තියෙන නීවරණ ස්වභාවයක් එන්න පුළුවන්. එතකොට අපි ගාව ඇත්තටම ඥානයක් තමයි ඇති වෙන්නේ මේ මාර්ගය තුල ගමන් කිරීමේදී කොහොමද මේ නීවරණ කියන ඒවාත් එක්ක කටයුතු කරන්න කියලා. ඇත්ත ඉතින් කායනුපස්සනාව තුළත් අපිට මෙහෙම දෙයක් හම්බ වුණා. නමුත් එහෙදි හම්බ වෙච්ච ප්‍රමාණයට වඩා හරි සුවිශේෂ ටිකක් දැන් හම්බ වෙනවා. ඒ සුවිශේෂ භාවයත් එක්ක දැන් අපිට ඍජුව නීවරණය කියන එක හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්තම කියනවා නම් දුක හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. මම එහෙම කිව්වොත් ඔබ තේරෙයි තවත්. අපි දුක කියන දේ ඊට කලින් හඳුනා ගන්න යනකොට අපිට ඒ දුක දරා ගන්න බැරි වුණා. ඒ දුක විඳ ගන්න බැරි වුණා. ඒ දුකත් එක්ක ඉන්න බැරි වුණා. ඒක හන්දා අපි භාවිතා කළ ශාරීරිකව තියෙන තවත් මොකක් හරි දෙයක් හිත තැම්පත් කරගන්න, හිත සන්තෝෂ කරගන්න. මතකද මම භාවිතා කරා උදාහරණිකුත්, අපේ හිත දුවනවා නම් අර පොඩි කාලේ සෙල්ලම් කරනකොට බය වුණාම ගෙදරට දිවෝ වගේ, අම්මගාවට දිවෝ වගේ ආනපානෙට එන්න ඕන කියලා. අන්න ඒ වගේ අපි භාවිතා කරනවා හෝ භාවිතා කළා යම් කිසි කාරණාවක්
අපේ හිත තැම්පත් කරගන්න. නමුත් දැන් ඒ වගේ දෙයකින් ඒ වගේ දෙයක් ඕමනා නැති වෙලා ඒ වගේ දෙයකින් උත් නිදහස් වෙලා අපිට අවස්ථාව තියෙනවා හුදෙක් නීවරණය කියන එකම දකින්න. එතකොට ඊට කලින් අපි හඳුනාගත්ත නීවරණයක් වගේ දෙයක් නමුත් දැන් ඇත්තටම නීවරණේ පේන්න පටන් ගන්නවා. අපි ඍජුව ඒ දෙයට මුහුණ දෙන්න පටන් ගන්නවා කියන එක වගේ කාරණාවක් මට කියන්න පුළුවන්. එතකොට හැබැයි කතාව තියෙන්නේ ඕක කානුපස්සනාව ඔස්සේ තියෙන කාරණාවකින් හෝ වේදනානුපස්සනාව ඔස්සේ චිත්තානුපස්සනාව ඔස්සේ කියන කාරණාවකින් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් අපි දකිනවා ඒක ඒ කෝණේ. ඊට කලින් මේක දැක්කේ වෙනත්ම ඌ කෝණයකින්. දැන් දකින්නේ තවත්ම කෝණයකින්. අන්න ඒකයි මේක තියෙන සුවිශේෂත්වය. මාර්ගයේ ඉදිරියට වැඩිම තුලින් මම විශ්වාස කරන අපේ ඥානය ඇත්තටම ඇති වෙන්න පටන් ගන්නවා. අපි මේ කරනවල් දකින්න ක්‍රමයන් වෙනස් වෙන්න ගන්නවා. අලුත් සිතක් හම්බ වෙනවා. අලුත් වචන හම්බ වෙනවා. අලුත් වැඩ කටයුතු හම්බ වෙනවා. අන්න එහෙමයි අපි අලුත් වෙන්න පටන් ගන්නෙ. ඊට කලින් අපි අපේ ෂේම භූමිය හැටියට වෙන තැනක් වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන හිටපු අය ඇත්තටම කියනවා නම් කවුරුත් එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අවසාන දේශනා කරනවා අපි අපේම දූපත කියලා. එතකොට අපේ විමුක්තිය, අපේ සැනසෙල්ල, අපේ සතුට, අපේ නිදහස නිවීම කියන දේ අපි ගාවමයි තියෙන්නේ. ඒක වෙන කොහෙවත් නැහැ. එතකොට ඒ නිවීම සැනසීම කියන කාරණේ අපි ගාව තියෙන ප්‍රමාණයයි අපි උරගා බලන්න ඕනේ. එන්නේ ඒකයි මේ මේ ගමන තුල තියෙන සුවිශේෂත්වය. ඔය නීවරණ කියන කාරණේ හඳුනා ගැනීම තුලින්ම පේන්න ගන්නේ අපි ගාව මේ දුක කියන දේ කොයිතරම් ප්‍රමාණයකින් පවතිනවාද කියන එකයි. ඒ දුක තේරුම් ගන්න තැනට එන්නයි අපි කානුපස්සනාව භාවිතා කළේ. වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ටික භාවිතා කළේ. මොකද ඒ වගේන් තමයි මේක ආවරණය වෙලා තිබ්බේ. ඒ හැම එකකින්ම තමයි මේ රවුම් ගහ ගහ ඇවිල්ලා දැන් අපිට ධම්මානුපස්සනාව කියන කොටස තුළදී අර දේවල් වලින් හැම එකක්ම සිහියක් විතරක්මයි කියන තැනට දාගන්න පුළුවන් හිත පරිවර්තනය වෙච්ච ඒ තරමට හිත හැදිච්ච ශ්‍රාවකයාට අවස්ථාව තියෙනවා හුදෙක් නීවරණය දකින්න, හුදෙක් නීවරණයත් එක්ක කටයුතු කරන්න, හුදෙක් ඒ නීවරණයේ වැඩපිළිවෙල හඳුනා ගන්නට. ඉතින් අන්න ඒකයි මේ ගමන තුල තියෙන සුවිශේෂත්වය මම දකින්න. සබ් සබ් තිරන් සනස් සන්ස් බොහොම පින්.